ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසාන තරගාවලියේ තමයි ටෙස්ට් තරගාවලිය. ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. පළවෙනි ටෙස්ට් තරගයේ ආරම්භ වීමට නියමිතයි 29 වනදා ගාලු ක්‍රීඩාංගණයේදී. එසේදත් මැයි මාසයේදී බංග්ලාදේශ සංචාරයක් සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් කමිල් මිෂාර යම් විනය ප්‍රශ්නයකට කණ්ඩායමෙන් ඉවත් කරා බංග්ලාදේශ සංචාරයේදීම. ඊට අමතරව සුමින්ද ලක්ෂාන් මෙම සංචිතයේ නෑ මේ ක්‍රීඩකයන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට නැවතත් පැතුම් නිස්සංක සංචිතයට පැමිණ තිබෙනවා ආරම්භක පිතිකරුවා. අවසාන තරගාවලිය බංග්ලාදේශ තරගාවලිය පැතුම් ක්‍රීඩා කළේ නැහැ ආබාධයක් නිසා. ඔහු නැවත ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඊට අමතරව අලුතින්ම කණ්ඩායමට පැමිණ තිබෙන්නේ ජෙෆ්රි වැන්ඩසේ. වැන්ඩසේ මේ වනතේ කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ. මිට පෙර ටෙස්ට් සංචිතයකට නම් කරාද යන්න නම් හරි හැටි මතකයක් නැහැ. නමුත් ඔහු කිසිම ටෙස්ට් ක්‍රිකට් තරගයක් නැත්නම් ටෙස්ට් වරම් තවමත් ලබාගෙන නැති ක්‍රීඩකෙක්. එක්දින ජාත්‍යන්තර තරඟ 19කදී කඩලු 25ක්, 20x20 තරඟ 14කදී කඩලු 7ක් දවාගත් ක්‍රීඩකෙක්. පළමු පෙළ තරඟ 55ක් ක්‍රීඩා කර කඩලු 233ක් දවාගෙන තිබෙනවා. හොඳම කඩලු 7ක් ලකුණු 77කට, 10 බැගින් 1 අවස්ථාවක්, 4 බැගින් 16 වතාවක් පළමු පෙළ තරඟ වාර්තාව විදිහට ඔහුගේ සඳහන් වෙනවා. එනුව නම් කර ඇති ටෙස්ට් ක්‍රිකට් සංචිතය මෙසේයි. දිමුත් කරුණාරත්න නායකයා, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිවුස්, කුසල් මෙන්ඩිස්, ධනංජිත් සිල්වා, කමිදු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, ජෙෆ්රි වැන්ඩසේයි. ඊට අමතරව අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් නම් කර තිබෙනවා. ඒ දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසංජන කියන ක්‍රීඩකයන්. මේ දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරාවි කියන බොහෝ බලාපොරොත්තුවක් තිබුණා ඕස්ට්‍රේලියානුවන්ගේ. විශේෂයෙන්ම අප ඔබ වෙත වාර්තා කරා බ්‍රෙඩ් හෙඩින් පැවසූ මතය. ඔහු විශ්වාස කළා ශ්‍රී ලංකා තේරීම් කමිටුව දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් තරගාවලියට නම් කරාවි යන්න. විශේෂයෙන්ම ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා සහ ඔහු ඉතාමත් හොඳ දඟපන්දු යවන්නෙක් විදිහට එක්දින තරගාවලියේ කැපිපෙන දක්ෂතා පෙන්වීම මත අවසානයේදී ඔහු වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා එක්දින තරගාවලියේ. නමුත් ඔහුව නම් කර නැහැ. එයත් කැපිපෙන ලක්ෂණයක්. තේරීම් කමිටුවේ අදහස කුමක්ද යන්න අප දන්නේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියානුවන් විශ්වාස කළා දුනිත් වෙල්ලාලගේ මේ යවුන් ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් ශ්‍රී ලංකාවේ අනාගතය බාරගනීවි යන්න. නමුත් ඔහුව ඍජුව නම් කර නැහැ. යම් ක්‍රීඩකයෙක් සංචිතින් ඉවත් වුවොත් ඔහුව කැඳවීමට තමයි අතිරේක ක්‍රීඩකයන් ලෙස එළියෙන් තබා තිබෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.